පිටිය ප්‍රදශ සබහ චන්ද විසීම අද පෙවර හතට ආරම්භ වුණ චන්ද මධ්‍යස්ථාන හතලිස් අටකද චන්ද විසීමේ කටයුතු. අද පස්වරු හතර දක්වා පැවැත්වීමට නියමිතයි. මෙවර එල්ිටිය ප්‍රදේශ සහ මැතිවරණයේ දී පළත්පාලන කොට්ටහස දහතක් වෙනුවෙන්. සබිකයි විසි අට දෙනෙක් තෝරාපත් කරගෙනනෙනවා ඒස සඳහා චන්දදායකින් පනස් පන්දහ සැයිය හතලිස් තු දෙනෙක් ලාපදිංචී ති අතර පිළි දේශපාලන පක්ෂ අටක් සහ ස්වාධහින කණඩායමක් මෙවර තරග කරනවා. ෑ මොනක්කල්බෑ. අද ආරම්භ වූ චන්ද විමසීම මේවන විට ඉතා සමකාමි අයුරින් සිදුකරෙන අතර සියලුම චන්ද මධ්‍යස්ථාන සඳහා ප්‍රමාණවත් පරිදිී ආරක්ෂාව සැපීමට පොලිසිය කටයුතු කරති වබෙනවා සන්ද විමීම නික්ෂණයට පැෆල් සංවිධානයේ නියෝජතීන්ද එක්වසිටිනවා ානක නික්ෂෙන් අතු දැසන සිට තමන්ගේ කටයතු ආරම්ම කලතිබුණ ඒවගේ ජංගම නිීක්ෂණ කණඩායම් දෙකා රචන්දම දස්සාන අතර තුර තත්වය නිීක්ෂණ කිරීමම් සඳහපී යොමු කරල තිබුණ මේ දක්වා ඉසිදු බාධාවක් ගැට්ලෝකින්න් තොරව ක්‍රාත්ම කර ාතමයි නිීක්ෂණයවෙන්නේ හැඳනුම් පත් නො ැතිවම් පිළිබඳව යම් ස්ථානයක දෙක චද පයකරමට පහසුමක් පිබඳ වාර්තා වෙලා බෙන පපුරවවැසිු හට චන්දායක හටඒ සඳහා සූදාන මීීම පුරවැසියගේ චන්දායකගේ බාග කිය මක්ව නවා දහ හට ්‍රවාරි හවනි දා පැවැති ත් ලන තන න්ද විමස ේද. L ්‍රදේශ සභවස සඳ චන් මක් පැවත් නෑ. ්‍රේෂ්ා ිරනය අතුු තහනම් නයෝගයක් පනවාතිවීම හේතුවෙන්. ඒයනුව කල්දමනු Lල්පිටිය ප්‍රදශ භාන් විමීම පවැත්වනේ වසරේ හමාර්කට පසුවයි. මෙරට සෙසු සියලු පලාාපාන අයතනවල කාලය පසගුවය දෙදහස් විසිතන වසරේද අවසන් වුවවාත් Lල්පිටිය ප්‍රදේශ සභාව ක්‍රියාමකව පැවැතියේ ඒ අනුවයි. මත්‍ර අද පෙරවරු දහය පමනනිට Lල්PTිය ප්‍රදේශ සභාචන්ද විමසීමේ ප්‍රකාශ්ිත චන්ද ප්‍රතිශතය සියට විසි පහක් පමනව බව ගල් දිස් ික් තරී ාරණල දහරි ද ම හ ප න්න. කිීම සෑම චන්ද මධ්‍යස්ථායක දීම පස්සරු හතරෙන් පසුව සිදුකිරීමට නීමමිතව තිබෙනවා. ඒ අනුව කොට්ටාස දා හතකදී ඒ කොට්ටාසයෙන් තේරි පත්වෙන සභික පිළිබඳව ඒ ප්‍රතිඵලය ප්‍රකාශයට පත්කරීමට නියීමිතයි.ඉන් අනතුරුව ඒ කොට්ටාස දා හතේ චන්ද ප්‍රතිඵල ගල්ල මැතුවන කාරයායට රැගෙනයමෙන් අනතුරුව ඒහිදී අවසම් ප්‍රතිඵය ගන්නේ කරලා අවසාන ප්‍රතිඵය ප්‍රකාශයට පත්කරීමට ඉමිතව තිබෙනවා. අපි බලාපොත්වනවාද මධ්‍යමරාත්‍රයට පෙර අවසම් ප්‍රතිඵලය ප්‍රකාශස්කිරීමට අවස්ථාව ලැබේ කියා.